නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමංච භික්ඛවේ යම් පිච්ඡන් ලබති තම්පි දුක්ඛං ජාති ධම්මානම් භික්ඛවේ සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති අහෝ මවතම යන්න ජාති ධම්මා අස්සාම නචවතනෝ ජාති ආගච්ඡේයාති නකෝ මනේතං ඉච්ඡාය පත්තබ්බන්ති තී. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, සතිපට්ඨාන සූත්‍රයේ අන්තර්ගත ධම්මානුපස්සනාවේ විවිධ පබ්බයන් සම්බන්ධ ධර්මදේශනා මාලාවක් පවත්වාගෙන ආවා. අද දවසේ මේ පවත්වන්නේ ඒ ධර්මදේශනාවල 7 වෙනි ධර්මදේශනයයි. මීට මුලින් ධම්මානුපස්සනාව හඳුන්වා දීමත්, ඒ වගේම නීවරණ පබ්බය පැහැදිලි කිරීමත්, පංච උපාදානස්කන්ධේ පබ්බය පැහැදිලි කිරීමත්, ආයතන පබ්බය පැහැදිලි කිරීමත්, ඒ වගේම බොජ්ජංග පබ්බය පැහැදිලි කිරීමත් කියන කාරණා සම්පූර්ණ කරලා ධම්මානුපස්සනාවේ අවසාන පබ්බය වන සත්‍ය පබ්බය, චතුරාර්ය සත්‍ය අන්තර්ගත වන පබ්බය පිළිබඳ ධර්මදේශනා දෙකක් මීට පෙර පැවැත්වුවා. ඒ ධර්මදේශනා දෙකම අන්තර්ගත වුණේ දුක්ඛ ආර්ය සත්‍ය කියන ස්වરૂපයයි. චතුරාර්ය සත්‍යයේ පළවෙනි ආර්ය සත්‍ය තුලයි. මේ දුක්ඛ ආර්ය සත්‍යයේ තවත් විස්තරාත්මක කොටස් මේ ධම්මානුපස්සනාවේ අන්තර්ගත කරලා තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ සාමාන්‍යයෙන් දුක කියන්නේ මොකක්ද? ජාති දුක, ජරා දුක, මරණ දුක, ශෝක දුක, පරිදේව දුක, ඔය ආදී වශයෙන් අපි දන්න ඒ ධර්මයේ සඳහන් දුක්ඛ ස්වභාවයන් ටික මුලින් දේශනා කරනවා. දැන් ඒව පිළිබඳව පැති දෙකකින් අපි මීට පෙර දේශනාවලදී පැහැදිලි කරා. එකක් තමයි මේ දුක්ඛ ආර්ය සත්‍යයේදී ප්‍රශ්නේ තියෙන්නේ දුක පිළිබඳ සත්‍යය දැනගත්තා දුකට හේතුව බොරු වීමෙන් බොරු හතරක් බවට ditthිගත ස්වરૂපයක් ඇති වෙනවා කියලා. මේක තමයි සංසාරගත සත්‍යයට හුඟක් වෙලාවට සිදු වෙන්නේ. දුකක් අවබෝධ වෙන්න පුළුවන් ජීවත් වෙනකොට ඒ දුකට හේතුව බොරු වෙලා, ඒ කියන්නේ දුකට හේතුව තණ්හාව කියලා අවබෝධ කරගන්න බැරුව ඒ වෙනුවෙන් තමන් ගන්නා වූ මතය, දිට්ඨිය, ආගමික විශ්වාසයේ මත වෙනත් හේතුවක් දුකට හේතුව විදිහට අරගත්තම ඒක අසත්‍ය වෙන හින්දා, බොරුව වෙන හින්දා දුක නැති තැන නිකම් බොරුව වෙනවා. බොරු වෙනවා. දුක නැති කරන මාර්ගයේ බොරු වෙනවා. මේක තමයි සංසාරගත අනිකුත් සියලුම දෙනාටම සිදු වෙන්නේ. දැන් ඒ අනුව ඒකම මේ දුකේ සත්‍ය ස්වરૂපයේ වර්තමාන ස්වરૂපයේ තියෙන්නේ අකුසලයේ මතයි. අකුසලය අකුසල් 10යි තියෙන්නේ. මේ අකුසලයේ දුක වෙනවා. මේක මානසික චෛතසික ස්වરૂපයේ දුකයි. ඒ අකුසලයේ නොත් සංකල්පී අකුසල් දෙක වෙන අභිඥා ව්‍යාපාද නැත්නම් අභිඥා දෝමනස්ස මෙන්න මේක සංකල්පනාවක තියෙනකොට සංසාරගත සත්‍යයා ඒ මොහොතේ දුකක් විඳිනවා. ඒ දුකක් විඳීම හේතුවෙන් කරන්නේ අකුසලයක්. එතකොට ඒ අකුසලයේ අනාගතයේ දුක් විපාකයක් ලබා දෙනවා. ඒ වගේම ඒ අකුසල් 10ෙම ස්වરૂපේ එකයි. එහෙනම් මේ දුක අපිට ජීවමාන වෙන්නේ අකුසලයේ තුලින්. විද්‍යාමාන වෙන්නේ අකුසලයේ තුලින්. ඒ නිසාවෙන් අකුසල් ටික නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය වෙනවා. මේක මේ පිළිබඳව පැහැදිලි කරා. දැන් මීට පෙරත් මම මතක් කරලා දුන්නා අපි හැම අවස්ථාවකදීම සියලු බුදෝරයන් වහන්සේලාගේ උපදේශ තියෙන්නේ සබ්බපාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපන. ඒ තමයි බුද්ධානුශාසනා. මේක තමයි බුදෝරයන් වහන්සේලාගේ අනුශාසනෙ.
මේ අනුශාසනය තුළ අන්තර්ගතය මොකක්ද? සියලු පව් දුරු කරගන්න, ඒ වගේම කුසල සුඛ සම්පදා ගුණේ ලබන්න, සචිත්ත පරියෝධපණං වෙන්න. මෙහි අන්තර්ගතයත් මේ අකුසල් 10 ඉවත් කරගෙන කාය වේදනා චිත්ත ධම්ම කියන සතර අතිපට්ඨානෙට පිවිසෙන්න කියන එක. ඒතර සබ්බපවස් අකරණං ගුණයෙන් බලාපොරොත්තු වෙන්නේ කායික අකුසල් හා වාචික අකුසල් දුරු කරන්න. ඒතර අකුසල් 10න් කායික අකුසල් 3යි වාචික අකුසල් 4යි මේවා පාපේ කියනවා. මේ පාපේ දුරු කරගන්න ඕනේ. එහෙම නැතුව නිවන් මාර්ගයක් හොයන්න බෑ කාටවත්. මේවා කරමින් සත්‍ය කරා යනවා කියන එක බොරුවක්. ඊට පස්සේ කුසල සුප සම්පදා කියන්නේ අකුසල් 10න් පාප ගණේ අකුසල් 7 ඉවත් වුණාම ඉතුරු වෙනවා අකුසල් 3ක්. ඒවා මිත්‍යා දෘෂ්ටිය, අභිජ්ජා, ව්‍යාපාදයි. මෙන්න මේ අකුසල් 3 සංකල්පීය නැත්නම් මානසික අකුසල්. මේ අකුසල් 3 දුරු කරන්න බෑ කාටවත්. මේ අකුසල් 3 දුරු කරන්න බෑ. එනිසා මේ අකුසල් 3 යටපත් කරන්න පුළුවන්. මෙන්න මේ මිත්‍යා දෘෂ්ටි, අභිජ්ජා, ව්‍යාපාද කියන අකුසල් 3 යටපත් කිරීම තමයි කුසල සුපසම්පදා කියන ගුණය. එහෙම නැතුව මේ කුසල් කිරීමෙන් ලැබෙන ගුණයක් කියලා පසු හදාගන්න. එහෙම කුසල සුපසම්පදා වෙන්නේ නැහැ කවුරුවත්. අකුසල් ඉවත් වීමෙන් තමයි කුසල සුපසම්පදා වෙන්නේ. අකුසල් 10 අහක් වෙච්ච තැන තියෙන ගුණයට කියනවා කුසල සුපසම්පදා ගුණය. දැන් මේවා මේ සම්බන්ධව දැනුමක් මේ මිනිස්යා අතර තිබුණා ඉස්සර ඉඳලා. දැන් ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර වගේ ගුරුවරු වුණත් මේ කුසල සුපසම්පදා වෙන්නේ කොහොමද, එහි ගුණය මොකද්ද කියලා හඳුනගෙන තිබුණා. ඒවට තවත් තමන් ළඟට එන ශ්‍රාවකයන්ට පච්චරන්න උපදෙස් දෙන්න පුළුවන් කමක් තිබුණා. මේ කුසල සුපසම්පදා කියලා ගුණයද, ඒ කියන්නේ අකුසල් 10 යටපත් කරගන්න. ඒවා තමයි සමත භාවනා, සමත භාවනා කියලා පෙන්නුම් කරන්නේ. රූපාවචර ධ්‍යාන, අරූපාවචර ධ්‍යාන වල මේ කුසල සුපසම්පදා ගුණය තියෙනවා. නමුත් සචිත්ත පරියෝධපණං වෙනකන් අර බුදුහාමුදුරුව පෙන්නන විදිහට මේ සංසාර විමුක්තිය ලැබෙන්නේ නැහැ. මොකද හේතුව කුසල සුපසම්පදා ගුණය ලැබෙනකොට වෙන්නේ වර්තමාන මොහොතේ අකුසල් නැහැ. වර්තමාන මොහොතේ පිරිසිදුයි, දුක නැහැ. නමුත් අතීතයේදී අර අකුසල් වලින් කරගත්තේ දේවල් වල විපාක අකුසල් මුල් වල අන්තර්ගත වෙනවා. ඒ අධ්‍යක්ෂින් තියෙනවා. මේ සතිත්ත පරියෝධපණං වලින් කරන්නේ එහෙමනම් මුලින්ම වර්තමානයේ අකුසල් නැති කරගෙන දෙවෙනි පියවර වශයෙන් අතීතයේ සිදු කරපු අකුසල් වල විපාක ලබා දීමේ ශක්තිය හක් කරනවා. මේවට කියනවා ආශ්‍රව ෂය කරනවා කියලා. එහෙනම් සතිපට්ඨාන භාවනාවකින් බලාපොරොත්තු වෙන්න ඕනේ ශ්‍රාවකයා දියුණු වෙනකොට තමා තුළ තියෙන තමා අතීතයේ කරපු මේ ජීවිතේම කරපු සාංසාරිකව කරපු අර අකුසල් වල විපාක විනාශ කරනවා. දැන් මේක සාමාන්‍යයෙන් තමන්ට වර්තමානයේ තේරෙන්නේ අසහනකාරී ස්වરૂපයක්. නමුත් ඒක සත්‍ය ලෙස අසහනයක් නෙවෙයි, සත්‍ය ලෙස තියෙන්නේ තමන්ගේ දියුණුව. දැන් මේක තමයි දුක නැති කරන ක්‍රමය. එහෙම නැතුව ධර්මයේ ඉගෙනගෙන දුක නැති වෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ නැහැ. දැන් අද දවසේ අපි මාතෘකා කරගත්තේ මේ දුක්ඛ ආර්ය සත්‍යෙම. තියෙනවා ජාතිය දුකයි, ජරාව දුකයි, මරණය දුකයි, ශෝකය දුකයි, මේ ටික දුක. ඊට පස්සේ කාටවත් වැඩි මේ හිතන්නේ නැති කොටසකුත් මේ සතිපට්ඨාන මහා සතිපට්ඨාන සූත්‍රයේ අන්තර්ගත කරලා තියෙනවා. ඒක තමයි යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං. මෙන්න මේ වචනයෙන් පෙන්නුම් කරන්නේ මොකද්ද? යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං. මේ අටතේ සතිපට්ඨාන සූත්‍රයේ දීර්ඝ අර මුලින් දේශනා කරපු ජාති දුක, ජරා දුක, මරණ දුක, ශෝක දුක, පරිදේව දුක, මේ සෑම එකක්ම නැවත නැවත මේ ගොනුවට දාලා තියෙනවා බුදුහාමුදුරුවෝ. යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං කියන ගොනුවට. ඒ කියන්නේ ඇත්තටම
අපිට සංසාරයේ ජීවත් වෙනකොට මේ බණහන හැම දිනාටම මේ සංසාර අපි මේ මිනිස්සු සියලු දිනාට වැඩිම වැඩිපුරම වර්තමානයේ තියෙන දුක තමයි යම් පිච්චන් නලබති තම්පි දුක්ඛං කියන දේශනාවට අනුගත දුක්ඛ ස්වરૂපය. ඒක දැන් බුදුහාමුදුරුවෝ විස්තර කරන්නේ කොහොමද? විස්තර කරන්නේ මේ විදිහටයි. මේ යම් පිච්චන් නලබති තම්පි දුක්ඛං කියන එක ජාති දුකටත් බලපානවා. ඉපදීම කියන එක වර්තමානයේ දුක වුණේ කොහොමද අපිට? ඉපදීමක් කියන එක ඉපදෙන අවස්ථාවේ විතරක් පවතින එකක් නෙවෙයි. ඉපදුනාම ජාතිය නැත්නම් හටගත්තම ඉපදුනොත් කවුරු හරි සංසාරගත සත්වේ පහළ වුණොත් උප්පත්තිය ලැබුවොත් ඒ උප්පත්තිය ලබන වෙලාවේ විතරක් නෙවෙයි මේ ජාති දුක තියෙන්නේ. ජාති දුක ඉපදිලා මරණය තෙක් ගත කරන සෑම මොහොතකම යාට එන්න පුළුවන්. ඉපදුණු හින්දා එනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. කෙනෙකුට ඕන නම් ඒක ඉපදුණු හින්දා ආවා ඉපදුණු ඔක්කොටම මේක තියෙන්න ඕනේ. නමුත් ඒ පුජ්‍යලයාගේ දිට්ටි දැක්කම මත මේ දුක වැඩි වෙනවා. දැන් බොහෝ පිරිස් සීල් ගත්තා මේ දුක තමයි වැඩියෙන් පෝෂණය කරලා පන්සලෙන් ගෙදර යන්නේ. යම් පිච්චන්න ලැබති තම්පි දුක්ඛං කියන එකට අහුවෙලා තමයි යන්නේ. මේ දුක් ටික හදාගෙන තමයි ඇවිදින්නේ. මේ දුක් ටික හදාගන්න තමයි කතා කරන්නේ. මේ දුක් ටික හදාගන්න තමයි බණ අහන්නේ හුඟක් අය. බණ අහලා ඉවර වෙලා හදාගන්නේ දුක තමයි යම් පිච්චන් නලබති තම්පි දුක්ඛං. ධර්මයේ නොදන්න ධර්මයේ විභාග පාස් වෙන්නේ ඉගෙනගත්ත හැම ශ්‍රාවක ශ්‍රාවිකාවගේ උරුමය මේකයි. බුරුවයි මේ. ඒ කියන්නේ දාන සීල භාවනා කරලා සීල සමාධි ප්‍රඥා වඩලා උරුම කරගන්නේ යම් පිච්චන් නලබති තම්පි දුක්ඛං කියන මේ මෙන්න මේ දුකයි. බොහෝ පිරිස් මොකද මේ අර ධර්මය තමන්ගේ විවිධ කටයුතු වලට ඉගෙන ගැනීම බොරු කිරීම මුලාව පඬිතකම මේ ඔක්කොම ටික මේකට බලපාන. දැන් එහෙනම් අපි බලමු මේ ගැඹුරු දේශනාව තුළ අන්තර්ගත කරන්නේ මොකද්ද? මේ කොහොමද අපිට ඉපදුණු අපිට ඒ උප්පත්තිය, ජාතිය, පහළවීම වර්තමානයේ මේ මොහොතේ අමුතු දුකක් බවට ඉපදිච්ච එකම දුකක් බවට හරවන්නේ? ඒකට මොකද්ද බුද්ධ දේශනාව? මේ දේශනාව මේකයි. මෙන්න මෙහෙම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ජාති ධම්මානම් භික්කවේ සත්තානම් ඒවං ඉච්ඡා උප්පජ්ජති. ඒ කියන්නේ ජාති ධර්මේ නැහැ ඉපදීම කියන ධර්මයේ ඉපදුනා කියන එක හපුවම ඒක ධර්මතාවයක් ලෝකේ සංසාරයේ තියෙන ස්වභාවයක්. ඒක දැන් කවුරු හරි ඉගෙන ගන්නවා දන්නවා මං ඉපදුනා කියලා. ඒකයි මේ ජාති ධම්මානම් භික්කවේ සත්තානම් ඒවං ඉච්ඡා උප්පජ්ජති. අහෝ අත මයං න ජාති ධම්මාස්සාම. මෙන්න මේ මේක අහෝ අහෝ දුක කියන්නේ. ඒතකොට අහෝ කියලා මේ භාවිතා කරන්නේ මේ දුක ගේන විදිය අහෝ. අහෝ අත මයං න ජාති ධම්මාස්සාම. දැන් ඉපදිච්ච මිනිස්යාට ඉපදිච්ච සත්වයාට හිතනවලු අනේ මේ ඉපදීම නරකයි කියලා විවිධ විදිහට හිතෙනවා මේක. අහෝ වතමයන් න ජාති ධම්මා අස්සාම. ඊගාට මේ විදිහටත් හිතෙන්න පුළුවන්. නච වත නෝ ජාති ආගච්ඡේ යාති. එතකොට අනේ මෙහෙම ඉපදුණේක නම් ආය බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක හොඳ නැහැ කියලා දුක් වෙනවා. එතකොට ඒ එහෙම එතකොට උප්පත්තිය උපාදාන වෙලා ඉපදුණු එක ආරම්භය වර්තමානයේ හදාගන්නේ දුකක් මේ මනෝමය දුකක්. මෙහෙම ඉපදිච්ච එක විපදෙන එකෙන් තමයි දුක තියෙන්නේ. ඒක නැත්නම් හොඳයි නැති නැත්නම් හොඳයි කිව්වට නැති එකක් ලැබෙන්නේ
ඒක හින්දා ඒක දුක වෙනවා. නතෝ නකෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං. ඒ කියන්නේ මේ විදිහට දැන් අපි විවිධ විදිහට ඉන්නවා. දැන් ඔන්න සමහරක් දෙනා ඔන්න බණ අහනවා. දැන් බණ අහනවා පන්සලේ සිල් අරන්. දැන් ධර්මී පැහැදිලි වෙනවා. තිරිසන් සතෙක් කියලා ඉපදීම සංසාරව මහා දුකක් දුක්ඛන්දක් විඳින්න හේතුවක් වෙනවා. ඒ වගේම ප්‍රේත ලෝකේ මෙහෙම ඉපදෙනවා. ප්‍රේතයෙක් වුණාම සංසාර විමුක්තිය ලබා ගන්න බෑ. සතර ආපායේ ඉපදුනාම සංසාර විමුක්තිය ලබා ගන්න බෑ. මේ කහන්නේ කවුද? අර හැටපනපු උපාසක අම්මා. එතකන් නම සතෙද්ද කියලාවත් දන්නේ නැහැ. ඒ හිතෙන්නේ දොරණ යන්නේ ධර්මයේ වෙනුවෙන්. එතකන් ඉතින් ධර්මයේ කටපාඩම් කරා, විභාග පාස් වුණා, සහතික ගත්තා, ඒ වගේ හම්බ කරා. දැන් ඉතින් දැන් ධර්මයේ ඕනේ. දැන් පන්සල් යනවා. පතර පොයට සීල් ගන්නවා. බණට ඇහෙන්නේ මොනවද? සතර අපායේ උපදින එක නම් මහා දුකක්. දැන් ඒ උපාසකම්මට හිතෙනවානේ මට නම් සංසාරේ සතර අපායේ උපදින එක නවතින්න ඕනේ. මට නම් බෑ මෙහෙම දුක් විඳින්න. මෙහෙම හිතනවා තව තව. එතකොට ඉපදිලා තියෙන්නේ දැන් මිනිසෙක් වෙලා. ඉන්නේ පන්සලේ අහන්නේ බණ. විඳින දුක මොකද්ද? අනාගතේ සතර අපායේ උපදී කියලා බයෙන් දුක් විඳිනවා. මෙන්න මේක දුකමයි. මේ දුක ඉපදීම ඇසුරේ වර්තමානයේ ජාතිය උපාදාන වෙලා තමන් හදාගත්ත බොරු දුකක්. ඒ දිට්ඨිගත දුකක්. මෙහෙම හිතුවට ඒ උපාසක උපාසිකාවන්ට සතර අපායෙන් නිදහස් වෙන්න පුළුවන්. මට සතර අපායෙන් උපදින්න එපා කියලා හිතුවට කවුරුව සතර අපායෙන් උපදිනවා උපදින එක නවතිනවා කියලා ධර්මයේ තියෙද? එහෙම නැහැ. නමුත් ඒක අකුසලයක් වෙනවා. ඒක කායික වාචික අකුසලයක් නොවුනට, පාප ගණේ අකුසලයක් නොවුනට සංකල්පීය වශයෙන් සිටී ඇති වෙන අකුසලයක්. මෙන්න මේ වගේ දුක් විඳිනවා. ඒ ධර්මයේ ඉගෙන ගන්න ගිහිල්ලා. භාගයට ඉගෙනගෙන. ඒ කියන්නේ අර මේ කුලප්පු වෙලා ධර්මයේ ඉගෙනගෙන. වලපයයි ගොඩපයයි කියලා ධර්මයේ හැසිරෙන්න ගිහිල්ලා. මේවෙන් මේ විදිහට වෙනවා. දැන් බණ අහනකොට අහන්නේ ලොම් පෙලක් අය අහ ගියා දෙනවා. හාමුදුනේ අනේ මේ දැන් මේ කොරෝනා හස්සේ කෝල් දෙනවා. අනේ අපි හුඟක් වයසයි, ඒක හින්දා ඉක්මනින් කමට අහනක් දෙන්න. මොකද මේ මම මේ කියන දුක තමයි තියෙන්නේ. දැන් මේ මෙහෙම හිතන අයට කමට අහන් වැඩෙන්නේ නැහැ. එයාගේ තියෙන වෙන බහුභූතයක් හිතේ. මෝඩයා වගේ කමට අහන වඩන්න කියන්නේ මේ වෑන් ගැලවෙන්න තමයි. නැත්නම් මේ ජාති දුක පාරාවලල්ලක් වෙනවා. මේ දුක ජාතිය, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස කියන මේවා නැවත නැවත යම් පිච්ඡන් නලබති තම්බි දුක්ඛං කියන යටතේ අර මේ කියන දුක් ටික පාරාවලල්ල වෙනවා සංසාරගත සත්‍යයට. මේ පාරාවලල්ල වශයෙන් අනිත් පැත්තට වැඩ කරන ස්වરૂපයෙන් තමයි හුඟක් අය ඔය කමටහනක් වඩන්න බැරුව විකෘති දේවල් බයෙන් එක එක දේවල් කරන්නේ. ඒක දැනගෙන ඉන්න ඕනේ. බුදුහාමුදුරන්ගේ ධර්මයේ දැනගන්න ඕනේ. තමන්ට ඕනේව කරන්න බෑ මේ. තමන් හිතන දේ ධර්මයේ නෙමෙයි, බොරුව. තමන් හොඳයි කියන දෙයක් තියෙද ඒක බොරුව වෙනවා. ඒ බොරුවෙන් තමයි මේ දුක් ඇති කරන්නේ. දැන් මේ විදිහට බලමු තව විදිහක්. දැන් මිනිස්සෙක් කියලා උපදින. දැන් ඉපදුනේ මීට හුඟක් ඉස්සෙල්ලා. දැන් ඒකේ ඉලක්කයට මේ වගේ. දැන් ඉපදිලා ඉවර වෙලා මේ බණ අහනවා, එක එක ඒවා ඉගෙන ගන්න යනවා, රස්සාවල් කරනවා, විවාහ වෙනවා, එක එක කටයුතු කරනකොට මේ සමාජේ අනේ අපි
පෙලක් අයට හිතන මේ ලංකාව ඉපදුනේ කොහේ හරි රටකට ගිහිල්ලා නිකන් ගිහිල්ලා එනකොට හිතෙන්නේ අනේ අපි ලංකාවේ ඉපදුනේ මේ වගේ රටක ඉපදුනේ නෑනි ඒක හිතෙන්නේ කොහොමද එන්නේ ඒ දුකට කියනවා යම් පිච්චන්න ලැබෙති තම්පි දුක්ඛ දැන් ප්‍රාර්ථනා කරනවා ඒ රටට යන්න ඒ මිනිස්සු වර්ණනා කරනවා ඒකේ හොඳ කියනවා එතකොට මෙන්න මේ වගේ ඊට පස්සේ එක එක යුග දැන් බලක් අයට මේ කාලේ විදනවා අනේ මේ මෙච්චර වෛරස් රෝග හැදිලා මේ වසංගත ඇති වෙච්ච කාලේ ඉපදුනානේ හොඳ කාලේක අපි ඉපදිලා මැරලා ගියේ නෑනේ මෙහෙම දුක් ඇති වෙන්නේ මේවා තමයි මේ යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛා බලක් වෙලාට දැන් මේ කාලෙම ගත්තොත් වෛරස් වසංගතයේ වැඩි රටවල්වල ඉන්න හිතනවා අනේ අපි මේ රටවල්වල උපදින්න නැතුව මේ වසංගතය නැති තැනක උපදුනාන දැන් දුක් වෙනවා අඩු එහෙම දුක් වෙන කෙනාට වසංගතය හැදිලා වැඩියෙන් ආසාධනය වෙනවා ඇයි ප්‍රතිශක්තිකරණය අඩු වෙනවා තමන්ගේ තියෙන නරකකම් ජීවිතය ගැන තියෙන තමන් විතරක් ගැන තමන් ගැන විතරක් හිතන ස්වරූපී දැන් මේ වගේ පෙලක් අය දැන් හිතනවා අපි ධනවත් වෙලා ඉපදුන්නේ නැහැ නේ ධනවත් පවුලක ඉපදුන්නේ නැහැ නේ අපිට ඉගෙන ගන්න පුළුවන් උනේ නැහැ නේ මේ ජාති අල්ලගෙන දැන් දුක් විඳිනවා ඔහොම දුක් විඳ විඳා ඒවල් වලලා ඉන්නවද අරගේ අර පලාතේ හිටියේ නැහැ නේ දැන් බලකය වයසට දැන් වයසයි හිතනවා දැන් මේ කොරෝනා වෛරස් වලින් සෞඛ්‍ය අංශ වලින් කියනවා මේවට වැඩියෙන් බලපාන්නේ අවුරුදු 60න් පස්සේ වයස ගිය අයට පොඩි දරුවන්. ඉතින් අර වයස ගිය අයට බය දෙගුණ වෙනවා. අනේ මේ කොරෝනා ආවෙ නැන්නේ තරුණ කාලේ. මොකද මේ මොනවද? යම් පිච්චන්න ලැබති තම්පි දුක්ඛා. ඔය දුක් ගිය කියා දැන් ඇඳින නීතිය ශ්‍රී ලංකාවේ අය නම් ඒ ඇතුළටලා ඉන්නවා ධර්මයේ මොකටද ධර්මයේ පාඩම් කරේ කටපාඩම් කරේ විභාග පාස් වෙන්නේ ධර්මයේ මොකවත් දන්නේ නැහැ ධර්මයේ උදාගත්තේ බඩගෝත්තරේට දැන් මේ වගේ පිරිස් වලට එතකොට මේ සතිපට්ඨානයක් වැඩෙයිද වැඩෙන්නේ නැහැ සක්මන් කරන්න ගියත් අනේ මට කකුල කැක්කුමයි ඉන්නේ මේ භාවනාව මට කරන්න බැරි වුණානේ හතර හන්දි පණ තියෙන වෙලාවේ. දැන් මොකද්ද තියෙන දුක? යම් පිච්චන්න ලැබති තම්පි දුක්ඛං. එළින්න නොකර ඉන්න. දැන් මේ විදිහට මේ ජාතිය සම්බන්ධ කරලා මේ ජාතිය කියන එක බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ජාතිය කියන්නේ මොකද්ද කියලා පෙන්වනවා. මේ ජාතිය කියන්නේ උප්පත්තිය පලක්කේවා දැන් ආලාර කාලා මෙහෙම සමහර උප්පත්ති මේ විදිහේ දුක ගියේ නැහැ කියලා පිළිගත්තා. ඕපපාතික උප්පත්ති දැන් උදාහරණයක් විදිහට බුදුහාමුදුරුවෝ පෙන්වනවා මං ගිය ධර්ම දේශනාවේදී පැහැදිලි කරලා දුන්නා මේ ಜಾති නැත්නම් උප්පත්ති කියන්නේ මොකද්ද? කතමාච වික්ඛවේ ಜಾති. යා තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකායේ ಜಾති සංජාති ඔක්කන්ති අබිනිබ්බන්ති කණ්ඩානම් පාතු බවෝ ආයතනානම් පටිලාබෝ අයං උච්චති භික්කවේ ජාති මෙතෙන්දී මේ දීර්ඝ විස්තරයක් මේ ජාති උප්පත්තිය කියලා මේ මනුස්ස උප්පත්තිය විතරක් නෙවෙයි බුදුහාමුදුරුවෝ උප්පත්තිය මේ සංසාරගත සත්‍යයන්ගේ සියලුම පහළවීම් මෙතෙන්ට මේ ජාතියට අන්තර්ගතයි කියන එක බුදුහාමුදුරුවෝ පෙන්නනවා සාමාන්‍යයෙන් ධර්මයේ ඉගෙනගෙන තියෙනවා හැමදෙනාම මේ සත්වයා උපදින ක්‍රම හතරක් අණ්ඩජ ජලාබුජ සංශේෂජ ඒ වගේම ඕපපාතික කියලා. මේක තමයි සතුන් උපදින ස්වරූප හතර. මේ ස්වරූප හතරම ඊටත් වැඩිය වැඩි විග්‍රහයකින් තමයි මේ ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බන්ති කන්දානම් පාතු බවෝ ආයතනං පටිලාබෝ කියලා කියන්නේ. ජාති කියන්නේ මොනවා හරි ඉපදීම. ඕනම සත්වයේ
සතරපාය සත්වයෙක් වෙන්න පුළුවන්, මනුස්සයෙක් වෙන්න පුළුවන්, දෙවියෙක් වෙන්න පුළුවන්, රූපාවචර බ්‍රහ්ම වෙන්න පුළුවන්, අරූපාවචර බ්‍රහ්ම වෙන්න පුළුවන්. මේ විදිහට මේ 31 තලයේ ඉන්න සියලුම සත්වයන්ගේ 15ක් තියද, පටන් ගැනීමක් තියද, ඒක තමයි ජාති. සංජාති කියලා කියන්නේ මේකේ මේ වැදී පෙරත් අයගේ ලොකු ප්‍රකට වීමක් නැතුව යම් කිසි හට ගැනීමක් විතරක්, සත්ව ස්වરૂපයක් විතරක් හට ගන්නවා. ඒ වගේ ಗುಣ තිබුණාම මෙතන මේ දුකමයි. ඔක්කන්ති කියන්නේ දැන් ඒ ඔක්කන්ති කියන්නේ දැන් සතෙක් විදිහට මිනිස්සුය ගත්තාම මේ ඔක්කන්ති කියන ගුණයට පෙරක් වෙලාවට මිනිස්සය වැටෙනවා. දැන් මව් කුස තුල පිළිසිඳ ගැනීම ඔක්කන්ති ගණයට වැටෙන එක. ඒ සත්‍යයි. ඒ සත්‍යයි. මිනිස්සෙක් උපදින දෙපාරක් උපදිනා වගේ මිනිස්සෙක් මේ මෙතන පැහැදිලි කිරීමට අනුව. ඒ කියන්නේ මව කුස තුල පිළිසිඳ ගැනීම එක අවස්ථාවයකට කියන්නේ එවැනි ඒවට කියන ඔක්කාන්ති හට ගැනීම. නැත්නම් මව කුස තුලට බැස ගැනීමක් කියන එක සාමාන්‍ය අර්ථේ. ඊට පස්සේ අබිනිබ්බන්ති යම් ප්‍රකට පහළ වීම. ඒ කියන්නේ දැන් මව කුස තුල ඉන්නකොට බොහෝ වෙලාවට මවයි දරුවයි එක සතෙක් විදිහට ගන්න පුළුවන්. නමුත් මව ඇතුලේ තව සතෙක් ඉන්නවා. දැන් මවට එයාට තමගේ කුස තුල හිටිය සත්‍ය අහිමි වෙන්නේ කොයි වෙලේද? මවගේ කොටස නොවෙන්නේ කොයි වෙලේද? ආන්නේකට තමයි අපි උප්පත්ති කියන්නේ. එහෙනම් මිනිසයාගේ මේ උපදීමේ අවස්ථා දෙකක් එනවා. එකක් ඔක්කන්ති කියන්නේ මව කුස තුලට බැසගන්නේ. අබිනිබ්බන්ති කියන්නේ ඔය දැන් දරුවේ බිහි වුණා වැදුවා කියන්නේ එන්නේ එකට. ඒකට කියන අබිනිබ්බන්ති. ඒ වගේම තව විදිහකට සත්වයේ බිහි වෙනවා මෙහෙම මේ මව කුසල දුරකටවත් මොකෙක් වන්නේ නැහැ ඕපපාතිකව නිකම්ම පංචස්කන්ධය පහළ වෙනවා. කන්දානම් පාතු භවෝ. ඒ කියන්නේ ඒකට කියන කන්දානම් පාතු භවෝ කියලා. ඕපපාතික සත්වය කියන්නේ එහෙමයි. ස්කන්ධ පහම පංචස්කන්ධයෙන් පහළ වෙනවා. පංචස්කන්ධේ පහළ වෙනවා චක්කු සෝත ගාන ජීවහා කාය මන කියන ඉන්ද්‍රියන් හය එකම. දෙවියෝ ඉන්නේ එහෙම එක. දේවත්වය කියන්නේ කන්දානම් පාතු භව කියන එක. යක්ෂ ප්‍රේතිය කියන්නේ එහෙම සත්තු ටික. ඊළඟට තව පිළක් අය ඉන්නවා මේ සියලුම ස්කන්ධ ටික පහළ වෙන්නේ නැතුව. ඒ කියන්නේ ඇහැකරණාසයේ දිවකය පෙළකේව නැතුව මනෝ ඉන්ද්‍රිය විතර. නැත්නම් මනෝ ඉන්ද්‍රියයි සෝත ඉන්ද්‍රියයි විතර, මනෝ ඉන්ද්‍රියයි කාය ඉන්ද්‍රියයි විතර. ඔන්නෝම පහළ වෙන බ්‍රහ්ම ස්වરૂප තියෙනවා. ඒවට කියනවා ආයතනානම් ප්‍රතිලාභෝ. දැන් මේ ආයතනානම් ප්‍රතිලාභෝ කියන එක ආලාර කාලාම උද්දකාරාම් පුත්‍ර වගේ අය දුක නැති උප්පත්ති විදිහට සලකපු හිඳයි රූපාවචර ධ්‍යාන හෝ අරූපාවචර ධ්‍යාන නිවන කියලා පිළිගත්තේ. දැන් බුදුහාමුදුරුවෝ ඒ සෑම තැනම දුක අන්තර්ගතයි. එතන නිවන නැහැ කියන්නේ ඒ නිසාවෙ. දැන් මෙන්න මේ ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බන්ති කන්දානම් පාතු භවෝ ආයතනානම් ප්‍රතිලාභෝ කියන මේ කාරණා හතර සාරාන්ත වෙලා තමයි අණ්ඩජ ජලාභුජ සංශේෂජ ඕපපාතික කියලා උප්පත්ති හතර විස්තර වෙන්නේ. ඒ න්‍යාය එන්නේ. දැන් මේ කිසිම ආකාරයකින් සත්‍ය පහළ වෙනවද? එතන ඒක ජාතියක් වෙනවා. මේ ජාතියම නැවත යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛං කියන එකටපත් වෙනවා. දැන් බලන්න ඕනේ තව දෙයක්. මේ ජාති දැන් මිනිස්සේ තිරිසනේ හැම විටම කාරණා දෙකක් අරගෙන උප්පත්ති ලබන්නේ. එකක් තමයි ඔක්කන්ති මව කුස තුළට බැස ගන්නවා. අබිනිබ්බන්ති ඒ වගේම පොසූතයක් සිදු වෙනවා. දැන් ලොකු ගැටලුවක් තියෙනවා. මේ ජාති කියන උප්පත්තිය හින්දා පහළ වෙන ප්‍රධාන අකුසල් මොනවාද? දැන් සතෙක් මරණ එක කායික අකුසල වලින් පළවෙනි අකායික අකුසලයේ සත්තු මැරීම.
සත්තු මැරීම කියන අකුසලයේ සිදුවෙන්නේ ජාතියක් තියෙන හින්දා. ඒ අකුසලයේ ජාති දෙකක් එකතු වෙන්න ඕන. එකක් තමයි අකුසලයේ කරන්නහා මරණ සත්‍යය. ඒතර මරණ සත්‍යයේ උප්පත්තියක් තියෙනවා. ඒ අකුසලයේ කරන සත්‍යයේ උප්පත්තිය ජාතියක් තියෙනවා. ඒ කියන්නේ හොරකම් කරන්නේ මොනවද අපි? දැන් වායුගෝලයේ වාතය හොරෙන් හුස්ම ගත්තා කියලා හොරකමක්ද? නැහැ. දැන් ඇලක දොලක තියෙන වතුර බිව්වා කියන එක හොරකමක්ද? නැහැ. වනාන්තරයක තියෙන ගහක් ගෙඩියක කෑවා කියලා හොරකමක්ද? නැහැ. එහෙනම් දැන් මේ කායික අකුසල් තුන තියෙන්නේ සතුන් මැරීම, හොරකම් කිරීම, කාමයේ වර්ධවය කිරීම. දැන් මේවා සිදුවෙනකොට ජාතිය නැතුව පුළුවන්. ජාති වර්ග දෙකක් එකතු වෙලා තියෙනවා. එකක් ඒ අකුසලයේ කරන උප්පත්ති. ඒක සතෙක් මරණවා නම් මැරෙන එකයි ඉන්න යත් උප්පත්ති ලාභී. මරණ එකත් උප්පත්ති ලාභී. හොරකම් කරන එකත් උප්පත්ති ලාභී. හොරකම් කරන ද්‍රව්‍ය අයිති එකත් උප්පත්ති ලාභී. කාමයේ වර්ධවය හැසිරෙන එකත් උප්පත්ති ලාභී. ඒ හැසිරීමට ඒ බලපාන අනික් පුද්ගලයාත් උප්පත්ති ලාභී. එහෙනම් ජාති හරහා නේද මේ ජාතිය නැත්නම් ඔය අකුසල් තුන තියෙද? නැහැ. වාචසික අකුසල් ටික කරන්නේ දැන් බොරු කියන්නේ කාටද? ගස් කොළන් වලටද? වායුගෝලයටද? ඉරහඳටද? නෑ, තව පුජ්‍යලයකට. අඩුගාන මේ වාචසික අකුසල් හතර තිරිසනෙකුටවත් කරන්න බෑ. මනුස්සයෙක්ම මනුස්ස උප්පත්තියක්ම තියෙන එකෙකුට තමයි තව මනුස්සයෙකුට පුළුවන් මේ වාචසික අකුසල් හතර කරන්න. කායික අකුසල් නම් අනිත් සත්තුන්ට කරන්න පුළුවන්. දැන් පුළුවන් දැන් සතුන්ගේ පැට හොරකම් කරනවා, සතුන්ගේ බිත්තර හොරකම් කරනවා, සතුන්ගේ ගෙවල් හොරකම් කරනවා, තිරසන් සත්තුන්ගේ. නමුත් ඔය වාචික අකුසල් ටික කරන්නේ සත්තු එක්ක බෑ, තිරිසන් එක්ක බෑ, ඔක්කොම මනුස්ස එක්කමයි, තවත් මනුස්ස එක්කමයි. ඒක බොරුවක් කියන්නේ තව මනුස්ස එක්කම නේ. එහෙනම් මනුස්ස උප්පත්තියක් ඕනේ තව. හේලං කියන්න මනුස්ස උප්පත්ති ගොඩක් ඕනේ. පරුස වචන කියනකොට තව මනුස්ස උප්පත්තියකට කියන්නේ නැතුව ගස් ගල් වලට කියන්නේ නැමේ. ඒ වගේම සම්පප්පලාපය ඒත් එහෙමයි. අටසිල් ගත්තත් එහෙනම් ඔය ජාතියට මොකද වෙලා තියෙන්නේ? උප්පත්තියේදීම උප්පත්තිය ඇසුරු කරලම අකුසල නේද කරන්නේ? දැන් කොච්චරද කියනවන දැන් හුඟක් අයට වෙලා තියෙන්නේ ගෙට කොටු වෙලා ඉන්නකොට ඔය හත්වෙනි අකුසලේ සම්පප්පලාපය කරන්න මිනිස්සු නැතුව කොච්චර පීඩාද ඉන්න බෑ නේද ගේ ඇතුලේ? මොකද මේ අකුසල් කරලා කරලා ඒක නැතුව දුකයි. මෙවැනි තත්ත්වයක් තමයි මනුස්සයන්දී. ඒ දෙන්දන් කියන්නේ කොහොමද අපි විතර ධර්මය අනුව හැසිරෙන, ධර්මයේ පිළිපදින, භාවනා කරන, දන් දෙන වෙන කවුරුවත් නැහැ කියලා. නමුත් ඔක්කොම කරලා තියෙන්නේ දැනගෙන නෙමෙයි, රැල්ලට. ඒ රැල්ලට ගියේ ඇයි? ඒ කියලා දැන් යම් පිච්චා නලමදි තම්බි දුක්ඛං කියන එක දන්නේ. දැන් කොච්චර දුරට දන්නවා? දැන් සත්තු මරනවා. දැන් යම් පිච්චා නලමදි දැන් ජාතිය මල්ලා දැන් පළක් අය හරි වර්ණා කරනවා. දැන් ඔය ඕස්ට්‍රේලියාව එහෙම මේ ගමන ධර්ම දේශනාවේ ඔය වෛද්‍යවරු කීප දෙනෙක් අහව ප්‍රශ්නයක් තියෙනවා.
හාමුදුරනි අපිට මෙන්න මෙහෙම ලොකු ගැටලුවක් තියෙනවා. මොකද්ද කියලා අහපුවම නෑ මේ රටේ ගබ්සාව කියන එක නීත්‍යානුකූලයි. අපි වෛද්‍යවරු. අපිට සිදුවෙනවා එවැනි මනුස්සය අපි ළඟට ආපුවම ඒකට උපදෙස් දෙන්න. ඒගොල්ලෝ කරනවා කියන එක නෙමෙයි කියන්නේ. කරන්නේ නැහැ කියනවා. නමුත් ඒවා කරන අය ළඟට යවන්න, ඒවා සම්බන්ධ කරලා දෙන්න උපදෙස්. එතකොට දැන් මොකද්ද මේ තියෙන්නේ? යම් පිච්චන්න ලැබෙති තම්පි දුක්ඛං. තමන්ගේ කුසී හටගත්තේ දරුවා හට ගැනීම ගැන අකමැති. එතකොට ඒක නැති කරගන්න කරනවා. මේකත් එතකොට අකුසලිය තමයි. දැන් ඒවා ඒ වෛද්‍යවරු හිතන්න ඕනේ. එහෙනම් මේකේ හිතන්න දී. තමන්ගේ චේතනාපූර්වක සිදුවෙන එකක් නෙමෙයි. මේක රටේ නීතියක් නම් කරන්න දෙයක් නැහැ. වවුලෑ ගෙදර ගියා නම් මගුල වවුලෑ ගෙදර මගුල් මගුල් වවුලගේ ගෙදර මගුලකට ගියා නම් එල්ලිලා ඉන්න ඕනේ. පුටුවල ඉඳ ගන්න බෑ. සෝපාවල ඉඳගෙන වවුලෑ ගෙදර මගුල් කන්න බෑ. අධර්මිෂ්ඨ නීති තියෙන රටකට ගිහිල්ලා ධාර්මික වෙන්න බෑ. මේක තමයි ඇත්ත. නමුත් එකම දේ විසඳුම තමන්ගේ චේතනාපූර්වක සිදුවෙන දේවල් නෙමෙයි. ඒක රාජකාරියක් විදිහට උපදෙස් දෙන්නේ එච්චරයි. නැතුව මේ අකුසලයෙන් බේරෙනවා කියන එක චේතනාහම් වික්‍රේ කම්මං වදාය. චේතනාව තමයි මේකට බලපාන්නේ. ඒකට හොඳම උදාහරණ තියෙනවා. ඒක ලේසි වෙන්නේ දැන් අපි අහලා තියෙනවා තම්බට්ටික කියලා පුජ්‍යලයක් ගැන බුදුහාමුදුරන් කාලේ. තම්බට්ටික කියන්නේ ඇත්තටම බිම්බිසාර රජතුමාගේ වදකියා. මේ ත්‍රිපිටකයේ තියෙනවා මේ සම්බට්ටික කියන වදකියා අවසානයේ සෝවාන් වෙනවා කියලා. කැරියොත් හාමුදුරුවෝ එක කටයුතු කරලා අවසානයේ පැන්සන් ගියාම සෝවාන් වෙනවා එයා. නමුත් මෙයා මිනිස් ඝාතනම් ගොඩක් කරලා තියෙනවා. වද හිංසා සත්තුන් මිනිසුන්ට කරලා තියෙනවා. නමුත් ඒතර වෙලා තියෙනවා. මොකද එයාගේ රාජකාරිය. එයාට වෙන දැන් රජුණාගේ අනහින්දා ඒක වැරදි වුණා කරන්න දෙයක් නැහැ. නමුත් එයාගේ චේතනාව එහෙම කරන්න නෙමෙයි. එන්නේ වගේ චේතනා පිරිසුදු අයට ධර්මයට යන්න පුළුවන්. නමුත් එහෙම චේතනා පිරිසුදු කරගෙන නෙමෙයි මිනිස්සු හුඟක් වැරදි කරන්නේ. තමන්ගේ ලාභ ප්‍රයෝජන සරලා. ඒකින්ද මේ අකුසල් ස්වરૂපවල පස්පව්වල යම්කිසි දෙයකට තමන් සහභාගී වෙනවා නම් එතෙන්දී දෙපාරක් හිතන්න ඕනේ. කල්පනා කරන්න ඕනේ. ඒ වෙන දෙයක් කරන්න බැරිම නම් ඒ දෙයට රැකියාවක් විදියට කරන එක ධර්මානුකූලව විස්තර කරන්න අමාරු වෙනවා. ඒක එහෙම වුණත් මෙතෙන්දී ඒව ගැන හිතලා දුක් වෙන එක යම් පිච්චන් නලබති තම්පි දුක්ඛක් වෙනවා. එනි මේ විදියට මේ දුක පාරාවලල්ලා ජාතියම ඉපදීමම හැම වෙලේම දුකටපත් කරනවා. දැන් බලන්න දුක් ගී කොච්චර තියද අපේ සාහිත්‍යයේ. මේ යම් පිච්චන් නලබති තම්පි දුක්ඛං කියන එක මේ ජාති දුක පාරාවලල්ලක් වෙච්චි තැන්. දැන් සාහිත්‍යයේ කොච්චර තියද දුක් ගී. දැන් හුඟක් අය දුක් ගී කියනවා, ලියනවා, අහනවා. අනේ අපි බුදුහාමුදුරුවෝ කාලේ, බුදුහාමුදුරුවෝ ජීවත් වෙන කාලේ ජේතවනාරාමේ ඉපදුන්නේ නැහනේ. සාහිත්‍යයෙන් කවි ලියනවා, සින්දු ලියනවා, ඒවා අහනවා, හරි වර්ණනා කරනවා, හොඳ බෞද්ධ සින්දු කියලා ලකුණු දෙනවා. එතකොට මොකද්ද මේ වෙලා තියෙන්නේ? දුක් ගීය. දැන් අද ඉපදිලා තිනවා ලංකාවේ ඒ මනුස්සයා දුක් වෙනවා. අපි ජේතවනාරාමේ මීට අවුරුදු 2560කට ඉස්සෙල්ලා ඉපදුන්නේ නැහැ කියලා. සැවැත් නුවර ඉන්දියාවේ. ඒකට අද ලංකාවේ කොච්චර දුක් වෙනවද? අනේ බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා මේ මිනිස්සු බොරු කියනවා, ඉන්දියාවේ ඉපදුනා බොරු කියනවා. ඔය දුක් ගී නෙමෙයිද?
ජාතියම ජාති දුකම පාරාවලල්ලක් වෙලා නෙමෙයිද මේ තියෙන්නේ? උප්පත්තියම පාරාවලල්ලක් න වෙලා නෙමෙයිද මේ තියෙන්නේ? දැන් මෙන්න වගේ විකෘති අයට සතිපට්ඨානය වඩන්න බෑ. මේව නවත්තන්න ඕනේ. මෝඩයා වගේ කමටහන වඩන්න කිව්වේ ඒකයි. නැත්තම් මේ ජාති දුක මේ විදිහට බලපානවා, ජරා දුක මේ විදිහට පාරාවලල්ලක් වෙනවා. ඒකට මරණ දුක මේ කාලේ බලන්න. මරණ ධම්මානම් භික්කවේ සත්තානං වා එවං ඉච්ඡා උප්පජ්ජති. දැන් මරණ භය, කොරෝනා වලින් මෙච්චර මැරෙනවා, මෙච්චර මැරෙනවා, මම මැරෙයි කියලා. මැරිලා නැහැ, මේ අසර පණ තියෙනවා. මැරෙයි කියලා දුක් වෙනවා. ව්‍යාධි කියන එක නැත්නම් මේ ජරා කියන එක. අනේ දැන් බණ අහනවා නැත්නම් ප්‍රවෘත්ති බලනවා. බලනකොට වීඩියෝ බලනවා. අර කොරෝනා වෛරසයෙන් ආසාදනය වෙච්ච අපහසුවෙන් හුස්ම ගන්නවා දැකනවා. දකින්නකොට හිතෙන්නේ මොකද්ද බලන කෙනාට? අනේ මට නම් මෙහෙම වෙන්නේ එපා. තව දැන් වෙලාද මේ? නෑ, ඔබ හැපද්ද දුකද? මේක දුක ජරාව. ජරාව කියන්නේ ශරීරයේ වෙනස් වීම. එතකොට ආස්වාස පාස්වාසයේ වෙනස් වීමෙන් තමයි ආසාදනය හැදෙන්නේ. ඒ ආසාදනයේ ප්‍රතිඵල තමයි අර දුක්ඛිත ස්වરૂපිය. ඒක තමන්ට වෙලා නැතුව දැකලා අනේ මට නම් වෙන්න එපා, මගේ පවුලේ කට්ටියට වෙන්න එපා, මෙහෙම දුක් වෙනවා. ප්‍රාර්ථනා කරන එක වෙනම කතාවක්. ප්‍රාර්ථනා කිරීම නෙමෙයි මේ කියන්නේ මං. දුක් වෙන එක. හැදිලා නැතුව ලෙඩේ හැදුනා කියලා දුක් වෙනවා. හැදෙයි කියලා දුක් වෙනවා. මේ එහෙනම් ජරා කියන ධර්මයේ පාරාවලල්ලක් කියලා. දැන් අර ඒ කොරෝනා වලින් මැරෙන අය දකින්න විවිධාකාරයෙන් ලක්ෂ ගණන් දහස් ගණන් මැරෙනවා කියලා. ඉතින් තමන් මැරුණා වෙලා අනුන්ගේ මරණය තමන්ගේ මරණය බවට හැරිලා දුක් වෙනවා. ඒ මැරිච්ච මිනිසුන්ගේ නෑදෑය ශෝක වෙනවා දකින්න. ඒවා දකින්නේ පණ පිටින් ඉන්න හොඳට ඉන්නේ මිනිහේ. ඒවා දැකලා අනුන්ගේ ශෝකය තමන්ට පාරාවලල්ලක් වෙලා දුක් වෙනවා. මොකද මේ සත්‍ය සචිත්ත පරියෝධ පනන්නේ. කුසල සුපසම්පදා තිබුණත් මේක වෙන්නේ. මොකද හේතුව? කුසල සුපසම්පදා ගැන අකුසල් 10 නෑ. අකුසල් 10 නැති වෙනකොට මේ දුක් ටික නෑ. හැබැයි දුක් නික රදාකාලික නැති වෙලා නෙමෙයි, දුක් ටික යටපත් වෙලා. යටපත් උනේ මොක කොහොමද? එතකොට ඇහ කන නාසය දිව කය කියන මෙන්න මේ පංච ඉන්ද්‍රිය වලින් අරමුණු වෙන්නේ නැති ධ්‍යාන මට්ටමක ඉන්නේ. ධ්‍යාන මට්ටමකදී මනෝමය අරමුණු විතරයි තියෙන්නේ. මනෝමය අරමුණේ තියෙන්නේ කමඨහන විතරයි. කොරෝනා නැහැ. ලෙඩ නෑ එතන. ලෙඩ සංකල්ප නෙමෙයි භාවනාවට ගන්න. නෑ ඒ වගේ බොරු කරන විකාර කරන අය කියනවා අපි විතර හොඳ බෞද්ධය වෙන නෑ කියලා. බුදුහාමරණගේ ධර්මයේ තේරෙන්නේ. දැන් මෙතන මේ මට්ටමට යන්න පුළුවන් ඒ කායන ක්‍රමයයි තියෙන්නේ. මේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස සමන්ට ඒ අරමුණු ආවේ නැසත් වෙන තැන්වල තියෙන ඒවා අරගන්න මේ ටිකම පාරාවලල්ලක් වෙන දුකින් මිදෙන්න ඒ කායන ක්‍රමයේ තියෙන්නේ. ඒක තමයි වර්තමාන මොහොතේ සතිය පැවැත්ති. සතිපට්ඨානිය වඩන්න ඕනේ නිකන් තාලෙට වඩලා හරියන්නේ නැහැ මේ. බොරු කරලා වැඩක් නැහැ. දීප කමටහනේ සතිය පවතින මොහොතක මේ දුක් ටික නැති වෙනවා. හරියට සතිය පවතින්න පුරුදු වුණා. කයෙන් කය තේරෙනවා නම් ආන්නේ මොහොතේ මේ එක දුක කරවා ඉඩ නැහැ. ජාති දුකක් නැහැ, ජරා දුකක් නැහැ, මරණ දුකක් නැහැ, ශෝක දුකක් නැහැ, පරිදේව දුකක් නැහැ, කැමති දේ නොලැබීමේ දුකක් නැහැ, අකමැති දේ ලැබීමේ දුකක් නැහැ. ඒ වගේම අර යම් පිච්චන් නලවදී තම්පි දුක්ඛං කියන මනස්ගත ටිකක් නැහැ. මේ මනස්ගත දුකට වර්තමාන අරමුණේ සතිය නැති ඕන වෙලාවකට මේ කාලෙපත් වෙනවා. ඒව වෙවි
තමන් දුක් විඳ විඳා ඉන්නවා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ පිළිගන්නේ. දැන් එන්නේ එහෙම නැති වෙන්න මේ ධම්මානුපස්සනාව එතකොට තව තියෙනවා ගොඩක් ಜಾති. මේ දුක්ඛාර සත්‍ය අපි මේ දේශනාවෙන් පැහැදිලි කරලා දෙන්න යන ගියේ නම් මේ බුද්ධ දේශනාවේ තියෙන යම් පිච්ඡන් නලබති සම්පි දුක්ඛං කියන එක. මේක අර මුලින් දේශනා කරන ශෝකය මුලින් දේශනා කරන ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ඒ වගේම කැමති දේ නොලැබීම ආදී සියලු දේ පාරවලල්ලක් වෙන ආකාරයයි. ඉතින් හැම මොහොතකම මෙන්න මේ ස්වરૂපයට තමයි කෙනෙක්පත් වෙන්නේ. එහෙමපත් වෙන්නේ ඇයි? වර්තමාන මොහොතේ සතිය පවතින්නේ නැති හින්දා. වර්තමාන මොහොතේ කියලා මේවා ගැනම හිතනකොට ඒවා ගැනම කතා කරන එක මේක එකම කෝල් දමදමා කොරෝනා ගැන හිතන අදහස් බෙදා ගන්න එක තුලදී දුකමයි. ඒකත් ඒක තමයි දුක කියන්නේ. මේ යම් පිච්චන්න ලැබෙති සම්පි දුකන් කියන එක ඒක ස්වરૂපයක්. මේ මේ වලකින්ද භාවනා කරන අය දැනගන්න ඕනි. ඒ තොරතුරු දැනගත්තට කමන්නේ. ඒක නෙමෙයි බුදුහාමුදුරන්ගේ පණිවිඩය. ඒක නෙමෙයි සතරාතිපට්ඨානිය කියන්නේ. ඒක නෙමෙයි වර්තමාන අරමුණේ සතිය පවත්වන්නේ කියන එක ඉගෙන ගන්න ඕනේ. කාය වේදනා චිත්ත ධම්ම කියන එකට කයෙන් කය තේරෙනවා. කායික අරමුණක සතිය පැවතිලා නැන උදාහරණයක් විදිහට කයෙන් දැනෙන ධාතු ස්වરૂපයක් තියෙද? ඒ ධාතු ස්වરૂපේ ඇලින් ගැටින් නැති තැනක දුක නැහැ. ඇලින් ගැටින් තියෙන තැනකත් දුක නිර්මාණය කරන්න පුළුවන්. මේ ආකාරයෙන් ඒ භාවනා කරන අය මේ ධම්මානුපස්සනාවේ මේ ධර්මතාවය පිළිපදින්න උත්සාහ ගන්න ඕනේ. මේ මේවා ඉගෙන ගැනීමටයි වැදගත් වෙන්නේ. කරන භාවනාව ඒ කරන එකමයි. කරණීය බොරු කරන එකයි හුඟක් අයගේ වැඩ. දැන් තව දෙයක් ඊගාව දේශනාදී අපි බලාපොරොත්තු වෙන මේ දුක්ඛාර සත්‍ය අවසාන පදයක් තියෙනවා. සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. දැන් මේ ඒ පැහැදිලි කිරීම මම නැවත මතක් කරලා දුක්ඛාර සත්‍ය ඊගාව දේශනාවෙන් අවසාන කරන්න බලාපොරොත්තු වෙනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.